ඔබෙක්වන්නේ ස්වාධීන් රූපහනී සවස හ යයිතිය ප්‍රධාන සිංහල පුවත්විකාශයත් සමඟ. අදත් මුලින් මවධානය දමසේ ප්‍රධාන පැවතී සිරස්තලවෙත. මහා මැතිබරණය පවත්වන්න කිසිදු බහදාවක් නැහැ. බුද්ධිවාර්තා නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට බහරදීලා. කොරෝනාව රටට ආදා සිට හැම වුණු වැඩිම රෝගින් ගණන ඊයේ. එකසිඇති සතෙන් එකසේ විසි හතක්ම පිටරටින් ආ අය කොරනා සමඟ ගංවතුරටක් නායාමටත් ආපදා උපායමාර්ග සලසුම් කරද්දි මිලිමීටර දෙසය ඉක්ම වන වැසි ඇප ඉල්ලපු රාජිතට ඇපත් නොදී ඉල්ලේමත් වනත් අධිකරණයකට භාරවෙයි ජීවිතය හැරයන්න කලිනුත් ඇමති තොන්්ඩමන්ගේ අවසන් සටනවී ඇත්තේ වතුකම්කරුවාගේ වැටුප වැඩි කරගන්නයි. ඉන්දියාවේ දිල්ලිය වසර දහ අටකට පසුරුවක් වේ. ජනවාරි මස විසි නවවනදාසිට නැයි මස විසි හයවනදා දක්වා මෙරට කොවිD් බසංගතය පිළිබඳ වූ බුද්ධි අංශ ඇතුළු සියලුවාර්තා නීතිපතිවරයා ශ්‍රෂ්ඨාධීකරණයට ලබාදී ඇති බව අතරේක සොලිසිට ජෙනරල් රජයේ අදී නීතිඥ නිශාරා ජයරත්න මෙෙනවිය පවසනවා. මහමතිවරණයක් පැවැත්වීමට කිසිදු බාදාවක් නොමැති බව. එමවාර්තාාවල ඇතුළත් බවයි, නිසාාරා ජයරත්නමෙනවිය ප්‍රකාශ කරන්නේ. ්‍රේෂ්ාවිකරණය ගොුණකර ඇති චන්දවිමසීම් සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් පෙත් සම් විභාගේදී. ඊයේ සහ අදදින ගරු නීතිපතිවරයා වෙනුවෙන්, අධිකරණයට වැඩිදුරකරුණු දක්වමින්, පෝවිත් දහනාමය වසංගතය ශ්‍රී ලංකාව තුළ පාලනය හා මර්ධනය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වෙන්, රජය විසින් ගෙන ඇති සාමහික පියවර පිළිබඳ දක්ත ඇතුළත් පූර්ණ වාර්තාත් තුනක්. පති යා වෙනුවෙන් ්‍රේෂ්ාධිකරනයයට ඉදිරි පත්කිරීමක් සිදු කරතිබෙනවා ්‍රාජ්‍ය බුද්ධිේවා අධ්‍යක්ෂ විසින් මැයි මස විසි දෙවන දින අතිකරු ජනාධිපතිතුමා වෙත ඉදිරි පත්කන ලද වාට්ටාව ප්‍රකාරව ප්‍රධහනකාරණය බන්නේ අප්‍රේල් මස තිස්වලදිනෙන් පසුව රටපුරා කෝවි වසංගතය පැතිරීම ඩාවික හමුදාවට අදාල පොකුර සහ විරෝධයන මධ්‍යස්ථානවලින් සහ රෝහල් වලින් බැහැරව කිසිදු කෝවිද ආසාධතයකු වාර්තා නති බවයි. සෞකි සේවා අධ්‍යක්ෂ ජනරාල්, ෛද්‍ය අනියල්ජාසිංග මහතා විසින් මැයි මස විසි වනදින ජනාධිපති ලේකාම් වරයා වෙත, යොමු කන ලද ලිපිය සම්බන්ධයෙන් පරුණු ශ්‍රෂ්ඨාධිකණන්නෙ විල්පත් කිරීමක් සිදු කරති බෙනවා. එම කරුණු ප්‍රකාරව මෙම කෝවි දහනමය වසංගත රෝගී තත්වය ශ්‍රී ංකාව තුළ සාර්ථකව පාලනයක ඇති බවත්. දැනට පවතින තත්ත්වය අනුව ආසාධිතීන් ගණන සහ මන්න සංඛ්‍යාව අවම සංඛ්‍යාවක පවතින බවත්. ඒ අනුව සෞ්‍ය වෛද්‍ය නිර්දේශයන් හා සමාජ දුරස්ථභාව රැක ගනිමින් ඡන්දය පැවැත්වීමට අද. මාර්ගෝපදේශයන් ලබාදිය හැකි බවත්, ඡන්දය පැවැත්වම්ට අදාළ ඉදිරි ක්‍රියාවලිය සිදුකිරීමට කිසිදු බාධාවක් නොමැතිි බවටන් එමලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සෞඛකිසේවා අමාත්‍යංශය වසංගත රෝග ඒකකය විසි. ජනමානි මස්ස විසි නමවනදින සිට. මැයි මස්ස විසි හයවන දින දක්වා ශ්‍රී ලංකාවේ කෝවි වසංගතය, හාලනය සම්බන්ධයෙන් බූ සියලුම තත්ව වාර්තාවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගරුණ ීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමේදී ලබාදීමක් සිදුකර තිබෙනවා, ඉහත සලහන් කන ලද සියලුම මාර්තාාවලින් පෙන අන කාරණය වන්නේ අටේ කෝවිD් දහනාමය වසංගත තත්ත්වය මර්ධනය වී හාලනයවී ඇති බවත් මහා මැතිවරයක් පැවැත්වීමට කිසිදු අවහිරයක් හෝ බාධාවක් නොමැති බවයි. ලබන මස විසි වනදා මහමැතිවරණේ පැවැවීම හා ජනාධපතිවරයා පාලිමේන්තුව විසරු ඇහරම් අභියෝගයට ලක්කරමින් ගොඩු කරඇති මූලික අධිවාසකම් පෙත්සම් පිළිබඳ සලකා බැඩීම හත් වනදිරිටත් ශ්‍රේෂ්ඨාධිරනය හමුුවේ අද සිදුකෙරුණා. අගම නිස්ුරු ජෑන්ත ජෑසූරිය බුවනික අලුවිහාරේ සිරද අබරු ප්‍රියන්ත ජයවර්ධන සහ. විජිස් මල් ගඩයන විනිසුරුුවරුන්ගෙන සමන්විත පංච පුද්ගල විනිසර මඩුලක් හමුවවෙේ, පෙච්සම් සල්කා බැලීම සදුකෙරුණේ. නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කළ අතරේක සොලිස්සිටර් ජෙනරල් ඉන්දිකා දේමුුණිද සිල්වා මහත්මේගේ කරුණු දැක්වීම අද අවසන් කලා. අතර මෙදිි පෙච්සම් ඉදිරිපත් කළ මහචාරය පණඩුල ඇදකම මහතා වෙනුවෙන්, ජනාධිපත දීතීක්ඥ මනුහරද සිිල්වා මහතා අනතුරුව කරුණු දැක්වීමසිදු කලා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසරුවාආහරමින් ඉකුත් මාර්තු මස දෙවනදා නිකුත් කළ ගැසට නිවේදනය නීතයන්කුල බයි, ජනාධිපති නීතිීක්ඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ. එම ගැස හනිවේධනය ආපස්දු කැඳවීමට නීති ප්‍රතිපාදන ඩුමැති බව පෙන්වාදදුන් මනොහර දෙසිල්වාමහතා පාර්ලිමේන්තුව විසුරවාහැරි දිනී සිට මාස තුළක් ඇතුළත මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව රැස්ක කලයුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් සලසා අන්නු මැති බවද අවදහරණය කලා. විසුරුවාහරෙන්ලද පර්ලිමේතුව යළි කැඳවන ලෙස පෙත්සම්කරුවන් අයති සිටියත් එවැනි පියවරක් ගැනීමට අණ්ඩු ප්‍රම ව්‍යවස්ථාව තුළත් කිසිදු අවසරයක් නොමැති බවයි ජනාධපත නීතීඥවරයා පැසුවේ. මහමැතිවරෙන දිනය තිීරණය කිරීම සඳහා ැතිවරෙන කොමසමට ස්වාධීන තිීන්දුවක් ගතයඇකි බවට ස්ත්‍රේෂ්නා අධිකරණය ඉකුද්දසදු කළ ප්‍රකාශේද ඒ මහතා සිහිපත් කලා. අතර මැදිි පෙත්සම්කරුවයකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපත නීතීඥ උදත ඉගල හේවා මහතා සඳහන් කළේ පෙත් සම්කරුවන් සේ පෙත් සම්බලින් නිදිරිපත් කරන කරනුවල පරස් පරතත්වයක් දක්න ඇති බවයි. පෙත්සම්ිබඳ වැදුර කරුණු සලකා බැලීම හෙට පෙරවරුද්දහය දක්වා කල්තබීමට පංච පුද්ගල විනිසරු මඩුල්ල නියෝග කළලා අතර මැදිි පෙත්සම්රුවෙනුවෙන් පෙනිස්තටන දීතීකිවරුන් හෙටදිනේ කරුණු දැක්වීමට නමිතයි ඊය දිනිය තුළ මෙරටීන් කොරණ ආසාධිතීන් එකසේති හදදනකු හඳුනා ගැනවා. ඒ සමඟ මෙරැටින් හමූ කොරණ සාධිතන් සංඛ්‍යාව එක් දහස්තුසිය දහනාවයක් දක්වා ඉහළගිය. අපේ රට ක්‍රමයෙන් යතා තත්ත්වයට පත්කරමින් මේ COොVID-19 වසංගතයේ ඉතාමත්ම සාර්ථ කලෙස අපි පාලනය කරමින් ඉන්න කාලවකවානුක සහ. අපි ඉතාමත්ම වගීමෙන් කටගුතු කළයුතු කාලවකවානුක. අපි අදත් සදානම් COVID-19 වරස සන්ධය. පේ රටේ තවත්වර තුර බත් එකක බෙදාගන්න ඒ දවසේද COVID-19 වරසය ආසාධනවුවන් එකසේ ති හද දෙනෙක් අපේ රටන් හඳුනාගැනීමට හැකයාාවලබුණ විශෂත්වය තමයි නාක හමුදා සාමාජකයන් දහදනෙක් පමයි මේ පිරිසට ඇතුළත්තුනේ. ඒත්තෙක්ම මේ වෙනකොට. හත්සේකට අධික පිරිසක් පූර්ණ සුුවේ ලබලා තමන්ගේ නිවෙස් පලායන්න වාසනාවන්ත වෙලා තිබෙනවා. අබලමු අපි රටේ තවත් තුරතුරුොද කියලා අදවසදිය අපට වාර්තාමන. මෙරටින් කොරණ ආසාධිතයන් වාර්තාාවීම ආරම්භ වූ දිනේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාාරෝකීින් සංඛ්‍යාව, ඊයේ දිනේ වාර්තා වූ බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඒයේ හඳුනාගත්තා ආසාධතියන් එක සිති හද දෙෙනකින් එකසී විසි හදදිනකුම කුවේට සිට මෙරට පැමිණ නිරෝධහහින්ටියයොමුකර සිටිපුදගලයන් වනවා එයනුව කුවේට්‍රරාජයේ සිට මෙරට පැමිණීමෙන් අනතුරව කොරණ ආසාධත්‍යයන් ලෙස හඳනාගත් සංඛාව දෙසය දාහතාක් ඊයේ දිනය හඳනාගත් සෙසු ආසාධතතියන් දස දෙනා නාවික හමුදා සාමාචිකයන් වනවා එයනුව කොරණ වෛදසි ආසාධනය වූ නාවික හමුදා සාමාචිකයන් සංඛාව හයසියතිස් අටක බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ වෛදසේ වැඳු රෝ ින් පන්සි ඇත්තය හත්ද දෙෙනකු රෝහල් කිහිපේ ප්‍රතිකාර ලබමින් සිටිනවා වෛ්‍යාධීක්ෂණයට තේ පසුවන සංඛ්‍යාව හැත්තැ පහක්. කොරණා වෛරසයට ගොදුර වී රෝහල් ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සේ ලැබූ තවත් විසි දෙෙනෙකු රෝහල්වලින් පිටව ගිය. ඒ සමගින් සේ ලැබූ කරෝුණනා රෝගෙන්ගේ සංඛ්‍යාව හත්සිය තිස් දෙකක් දක්වා ඉහළගේ බවයි පසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙරටින් වාර්තාාවී ඇති කොරෝණා මරණ සංඛ්‍යාව දහයක්ම අවස්ථාව වන විට විදේශයන්හි සිට පැමිණෙන උදවිය. විඩ ආසාධතයෙන් වශයෙන් පත්වීම නිසා අවශ්‍ය වන ප්‍රතිකාර ධාරිතාව වැඩිදිියුණු කර ගැනීම සඳහ අපි දැන්ට කලකට ඉහත සිට තෙල්දනිය රෝහල සහ හම්බන්තොට පැණින් රෝහල සූදානම් කරලා තියෙනවා ඒ අනුව මෙම රෝහල් දෙකත් භාවිතයට ගැනීමට නියමිතයි. නාවික හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශි කරන නං එහි ආසාධිතයෙන් අඩුවමින් පවතිනවා ඒ වගේම මේ සංකීර්ණය පන්දහකට අධික වූ සංඛ්‍යාවක් තමයි සිටියේ තුන්දහක අධි සංඛ්‍යාවක් එම නිරෝධායන කටයුතු අවසන් කරලා ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත්තිලාතියනොයි විදේශ රටවලින් අපේ රටට රෝගය සහිතෝ පැමිණිද. අය සම්බන්ධෙන් වුවද ඒ පැමිණෙන් ශ්‍රීලාංකිකයන් ඒ ශ්‍රී ලාංකිකයන්ගෙන් රට තුළට එමන ත ප්‍රජාව තුළට මේරෝගය පැතිරීම සඳහා. කිසිදු ඉඩකඩක් අපි රජයක් විදිහයට තබන්නේෑ ගුවන්තුොඩු පලේදී ඔවන්ව අපඉතාම ආරක්ෂාකාරීව ඔවුන් සමග කටයුතු කරනවා එවගේම ඔවුන් නිරෝධයන කඳරුවට ප්‍රවාහනය කිරීමත් නිරෝධායන කඳුරුවට සිට රෝගින් බව අහවරුණාර පසු රෝහල් ගත කිරීමත් වෙන කාරණා දක්වා සෞඛ්‍යන්ස ඉතාම වගකීමකින් කටයුතු කරනවා. ප්‍රජාවතුරට මේරෝගය පැතිරීම වැලැක්වීම සඳහා. අපි රටක් විදියට රජයක් විදියට සියලු ක්‍රියාමාර්ග අරගනිමින් තියෙන්නේ වග කියතුළ රජයක් විදියට අප සිදු වෙන. අපේ රටේ ඒ පුරවැසියන් ඔවුන් අසරන භාවයට අනාතභාවයට පත් වෙලා වීසා නැතුව ඉන්න වෙලාබේ. අපට සිද්ධ වෙනවා ඔවුන්ව ලංකාවට ගේන්න ඒ ගෙනාවත්. විදහනාවය රෝගෙන් රටේ ජනතා වාරක්ෂා කරගන්නාව වගේම අපට මගක මක් තිබෙනවා ඩෙංගු रोගියයෙනුත් मेරටේ ජරතා වාරක්ෂා කරගැනීම ඕෝන රෝගයක් ගිය වසරේදී मेරටේ මියගිය පුද්ගලයන් ගන්න ඩෙංු रोගය නිසා එකසිය පහා මේයවරුද්ද මේ වන විට ඩෙගු रोගගේෙන් නිසා විසිදනකු පමණ ියගස්තිබෙන ෝවායිදසේ වැරඳනු කිසිදු පුද්ගලෙකු පසුගේ දින විසි අට තුළ බාහිර සමාජයෙන් හමුන්න වූ බව සෞකසේ වනියෝජ ධ්‍යක්ෂ විශේෂක්ඥවයිද බා පලිහවට නමහත්ම පවසනවා. ශිෂෙන් කුවේට් සිට ආපු අය අතර විශාල වශයෙන් කොවි-19 ආසාධතයෙන් හමුණක් ති අපි ඉදිරියේදීත් මෙ කිෂම් කාල පරාසයකට අනුව ඒ අය ගෙන්වීමට කයුතු කරෙන යනවා. යන් පිට සිට පැමිණෙන අය මේ රෝගය සමඟ පැමිණවයන්න පුලන් අපිදන්නවා ලෝකයේ රටවල් වලම හල වය. ියවා ශේෂෙන් ඇද ප්‍රදිග රටවල් වල තිංග ඉදිරිකාලයේදී අප මේ අය ගෙන්වීමේදී කිසිම් කාල පරාසයකට අනුව රට තුළට ගෙන්වා ගැනීමේ වගේම සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් හොඳ දැනුවත් කිරීමක් කරලාය අවශ්‍ය පෙර සූදානමකින් පසුව මේ අය ගෙන්වීමට කටයුතු කරනවා. තංචාරක කටයුතු අගස්තුමාසේදී පමණ ආරම්භ කිරීමට අදහස්කරගෙන සිටිනොත් ලෝකයේ තත්ත්වත් අනිකු අපේ රටේඒ කොතරම් දුරට මේ වැනි කණ්ඩායම් ගෙනනල් පිට. වාගයින සංචාරක ව්‍යාපාරය යෙදවීමට හැකිද කියන කරුණු ස්වා බැලීමෙන් අන්නතුරු. කොරණ වෛරසි ආසාධිතව ප්‍රතිකාර ලබා සුව ලැබූ නවික සෙබුලුන් දොස් දෙෙනකු රෝහල්වලින් පිටවගියා. දස දෙෙනෙකු වැලිසර නාවික මහ රෝහලින්ද දෙදෙනෙකු මිනෝන්කට මූලික රෝහලෙන්ද මෙසේ පිටවගේ බවයි නවික අමුදාව සඳහන් කළේ. මෙවන විට නාවිකහමුදා සාමාජිකයන් තුන්ය හතලි සතර දෙෙනකු පූර්ණ සුවය ලබාතිබෙනවා. CR පරක්ෂණ දුකිරීමද අකන්්ඩව සිදුවනවා. බාහිර සමාචයෙන් කොරනාාරෝගින් හමුනෝුනද, තවදුරටත් තෝරාගත් සානවල මෙම පරීක්ෂණ සිදුකිරීමටයි පියවරෙනැත්තේ. කොළඹ කොම්පං්විධිය ප්‍රදේශයේ මහපරිමාණ ඉදිකිරින් පරික්ෂ්‍රවල මෙම පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. අහමුලෙස තෝරාගත් පුද්ගලන් තිස් හය දෙෙනකු මෙසේ පරීක්ෂණවලට යොමුකල් පව මැදකොළම සෞඛ්‍යවෛද්‍ය නිලධහරි වෛද්‍ය දම්මික අධිකාරිවත්තගේ මහතා සඳහන් කලා. මෙ අතර විධ අවශ්‍යතා සහ ප්‍රතිකාර ලබා කැනීම් සඳහා ඉන්දියාවට ගොස්සිට, පසුගේ දිනවල මෙයටට රැගෙන ආ හැත්ත නව දෙනකු නිරෝධහයන කටයුතු අවසන් කිරමින් පසු අද පෙරවරේ නිවෙස් බලාපිට වවිගිය රාජගි ආයර්වද මධ්‍යස්සාන භූමිය යුදධමුදා නිරෝධහයන මධ්‍යසානීති ඔවන් නිරෝධහයන්ට ලක් කෙරුුණ. ෝමගම දියගම යුදහමුදා නිරෝධහයන මධ්‍යස්සානයේ නිෝධහන අවසන් කළ පුදගලෑන් පනස්තුන් දෙෙනකුද, අද එම කටයුතු අවසන් කර පිටවගියා. ඉන්දියාවේසිට පැමිණි පිරිසකුයි මෙසේ නිරෝධහයන්ට ලක් කෙරුණේ. මෙ අතර කල්පිටිය නාවිකහමුදා නිරෝධහන මධ්‍යස්සානයේ දිනදා හතරක, නිරෝධහනය සාර්ථක අවසන් කළ පුද්ගලෑන් හතර දෙනෙකුද අද නිවෙස් බලා පිටවගයා. COVID -19 ගෝලිය වසංගතය රටතුළ ්‍යප්තිය පාලනය කිරීම රෝගීන් කළමනා කරණය නවසාමාන්‍යතත්වේ සහ දෙවන රැල්ලක් ඇතිවීම වලක්වාගැනීම සඳහා රජය වෛද්‍ය නිලදහරින්ගේ සංගමය නවතම තත්ව වාර්තාවක් එළිදක්වාතිබෙනවා. ට තුළට පුද්ගල නැතුල්වන ස්ථාන කළමනා කරනය අභ්‍යන්තර පොකරු කළමනා කරණය සමාජයේ නියන්දි අහමු පරික්ෂාවට ලක්කිරීම. මූලික සෞඛ්‍ය ආරක්ෂිත සංකල්පයන්ට අනුකුලව නවසාමාන්‍ය ජීවන රටාවකට අනුගත විමියන කරනු. එමකින් පෙන්වාදී තිබෙනවා. අපි දැන් හැරමූ ජාත්‍යන්තරේ දෙසට ජාතන්තර ගැන හතා කරනකොට මේ ොවිID-19 වරස නිසා. ලෝකේ විධ පාක්ශ්ව අතර විධාකාරයේ අර්බුදු රසක් හටගෙනතිබෙනවා. වගේම ලෝකයේ ඇතැම් චරිත දැඩිලෙස මේනකොට විේචනයට ලක්මින් න්නවා බ්‍රසිර ජනාතිපතිවරයා සහ මරිකා ජධපතවරයා මේ අතරින් ප්‍රධානයි. ඒත් එක්කම මේ අතරේ ඔවුන් තවදුරුටත් කරන ප්‍රකාශහ ඔවන්ගේ හැසරීම ප්‍රටා නිසා තවදුරුටත් ඔවුන්ට විවේශන එල්ලවනාකාරයක් ලකිට හැකාව තිබෙනවා තොතුරුත් එකක් අපි දැන්‍යම ජාතන්තරය තවත් අලුත්තුරතුර ුණද කියලබල රේ මීලංඟ අප කේන්ද්‍රය ලතින් ඇමරිකාරටවල්වන ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරුවන්ග වනවා. ආසාධීතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තාාවන ඇමරිකාව ඉක්මවමින් යේ දිනේ වැඩිම දෛනිික මරණ වාර්තාවනේ බ්්‍රසිීලයන්. ඇමරිකාවේ ගත වූ පැකිහිපේ තුළ දෛනිික මරණ හක්ෂිය හැත්්‍ය හතරක් වාර්තාාවෝද බ්‍රසිීලයෙන් වාර්තාවූ මරණ සංක්‍යාව එක්දහස් විසිහතක්. ලබනා ගෝස්තු මාසය වන විට බ්්‍රසිලේ කෝවිඩ් මරණ එක්ලක්ෂ විසි පන්දහස ඉක්මවන ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. COොVID-19 හෙවත් නව්‍ය කරෝුණා වෛරසිය මේ වන විට ලොවපුා පනසත් ලක්ෂෝ හරදහස් ඇත්තහත් දෙනෙකුට ආසාධනය වී තිබෙනවා. සුවලබා ඇතිරෝකින් සංඛාව විසි හතර ලක්‍ෂෝ හතරි සද්දහස් හාරසය විසි හතරක්. වෛරසි ආසාධනය හේතුවෙන් මරණ තුන් ලක්ෂ පනස් දෙදහස් හයිසය හැටනාවයක් හවාර්තාාවනවා. ටවල් හාස්වවැෑන් පලන පදශ දෙසය දහතුනක වෛරසය ්‍යප්ත ව ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංධහනය පවසන්නේ. ඇමරිකාවිය ෝVවිD-19 වරසි ආසාධිත මර්ම සංක්‍යාව ලක්ෂය ඉක්මවාතිබෙනවා. මරිකා නි්පාන අයතනයක් නිෂ්පාදනය කරන නව COVID-19 මර්තන එන්නතාක් මිනිසුන් යොදාගනමින් සයනිකව අද අත්හදා බලාතිබෙනවා. COVID-19 හේතුවෙන් ස පහක්වැනි කෙටි කාලයක් තුළ ඇමරිකා එක්සත් ජනපඩේ පමණක් බෙලිගත ජීවිත සංඛ්‍යාව ලක්ෂය ඉක්පවාගයාද දවසේදී, පිළිබලින් නිවියෝක් ියூජර් ඉල්ලනයිස් ලෆோර් යා, මැචසු ස යන මේ ්‍රාන්තවලත් වැඩිම මරණ සංඛ්‍යාද වන විට වාර්තා වනවා රටවල් දෙසය දොළහක් අතුරෙන් වැඩීමම ආසාධයන් වර් ාව. ද අමරිකායක් සත්ජනපදෙන්. COෝවිD-19 වසගතය හේතුවෙන් පැනවූ හදිසි තත්වය මුළුමනින්ම ඉවත් කළ බව ජපානය නිවේදනය කරනවා. එරට ජාතික නාලිකා ෝස්සේ ජනතාවාමතමින් ජපානා ක්‍රමාත්‍යය ශිංෂෝආභය පවසන්නේ දැඩි නිර්ණායක යටතේ මෙම ක්‍රාමාරිකයට අවතීරණ වූ බවයි. අතර වයි ෞරුද දෙකට අඩු දරුවන් සඳහා මුහුණු අවරණ පැළඳීම සිදු නොකළේතු බව, ජාපාන ළමාරෝග විශේෂක්ඥන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මුහුණු ආවරණ පැළඳීමෙන් දරුවන් ශවසන අපහසුතාවන්ට ලක්වන බැවින් ඒ සෞකේට තර්ශනයක් විය හැකි බවයි. මේ‍යතර ඉන්දාවේ සමස්සා ආසාධිතයන් සංඛ්‍යාව මෙවන විට එක් ලක්ෂෝ හ පදහස එක්මවාතිබෙනවා. මහාරා්්‍ර ගුචරා් තමිල්ලාඩු සහ දිල්ලියයන පාන්තවලින් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාාවන අතර. වරසේ ්‍යප්තිය මැඩලීමට මාස දෙකක් පමණ වසාතිබුණු රට ජලිවෘත කිරීම ආරමකිරමත් සමඟයි ආසාධිතයන් ඉහළයා මක් වාර්තා වනේ. ඉන්දාවේ උත්තර් ප්‍රදේශ්වයේ ගම්මානයක වවුලන් තුන්සිියකට ආධික සංඛ්‍යාවක් මියයාමිහේතුවෙන් ගම්මානයේ ජනතාව දැඩිබියට පත්වසිටින බව මාධ්‍ය ඊයේවාර්තා කළ. කකුණු කොරයාාවෙන් දින හතලිස් නවයක් තුළ නව්‍ය කරණ වෛරෙස් රෝගීින් වැඩිම සංඛ්‍ය වන හතළිහ ඒ දිනේවාර්තා වුණා. ඒ සෝල්නුවර බටහිර ප්‍රදේශෙන් සොයාගත් නවපොකුරත් සමගින්. මෙවන් තත්ත්වක දියවද රටපුරා ළමයින් පාසල් වලට ර්තා කිීම පෙරෙන්නටතිබුණ. චීනේ ඒයේ දිනේදී කිසිදු කෝවිඩ් මරණයක් නව ආසාධිතෙක් වාර්තා නොවීම විශේෂෙන් කැපී පෙනනාා. ොවි-19 වසංගත තත්වයට සාර්ථක මුහරදු රටක් ලෙස සැලකෙන නවසී ලන්ටේ වෛරසාසාධිත සියලු රෝකීන් මේ වන විට සුේලබ ඇති බව වාර්තාාවනවා. රෝහල් ගතව සිටි අවසන් රෝග්‍යාද පූර්ණ සේලබා ඊයේ පිටත්වගියා. ගත වූ දින පහතුළ එරටින් කිසිදු නවාසාධිතයකු හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. ලෝකහි තවමත් පවතින්නේ පළමු කරෝණ ව්‍යාප්තිරැල්ල මැදබහගේ බවත්. හෝ ටවල කරෝුණාාවෛරසේව්‍යප්තිය අඩවෙමින් පැවතුනද. මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ දකුණු ආසියාවී හා අපප්‍රිකානු කලාපවල තවදුරටත් වෛරසයේ පැතිරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධහනය පෙන්වාදෙනවා. සෑම රටකින් ම ආසාධීතයන් හඳුනා කැනීම ආසාධීතයන්ට නිරාවරණය වූ හෝ ආසාධීතියන් ඇසුරු කළ පිරි සඳනාා කැනීමේ පරීක්‍ෂණ අකණ්ඩවම සිදු කළහොත්. දෙවැනි රැල්ල ඇතිවීමේ අවධානම අවම කල් හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. විදශයන් වල සිටි අපේම සහෝදර ජනතාවට මනුෂ්‍යත්වයේ දෑත දිගු කරන්න, රජය ආර්ක්ෂිකාංශ සහ, සෞඛ්‍යංශ මේ වෙන කොට කටයුතු කර අ තිබෙනවා. කොවි-19 ආසාතතයන් සංඛ්‍යාව වැඩවීමට ය හේතුවක් වන්නට ඇති. නමුත් අපි සූදානම් ප්‍රටක්වදියට මේ අභියෝගේ ඉතාම සාර්ථකව ජයක්‍රහණය කරන්න. රටත් ජාතියත් අනාගත පරපුරත් වෙනුවෙන සිදුකළ වසර පණහක විප්ලවයක්. මේ සටහන අවසාමයක් කිවනු හැකි නොනිෙමි විප්ලවයක් ගැනයි. විප්ලව විප්ලවකාරයන් කැන අපි හොඳට අහලා තියෙනවා. සමහර විප්ලවකාරයන්ව දැකලත් තියෙනවා. හැබැයි. විප්ලවකාරයෙකු විදිහට දේශපාලන ගමනක් අරඹලා විප්ලවකාරයෙකු විදිහටම දේශපාලන පන්නරයක් ලැබලා විප්ලවයන් තුළින්ම රටත් ජාතියත් රැකගත්ත විප්ලවකාරයන් ගැන අහලා දැකල තියෙන්නේ නම්. ඉතාමත් මාඩුවෙන් අපේ රටෙත් ඉන්නවා එහෙම විප්ලවකාරයෙක් අදත් එක්ක බැලූත් අවුරුදු පණහක විප්ලවකායෙක්. ඇදට අවුරුදු පනහකට කලින් ඒ කියන්නේ එක්දහස් නවසේ හැත්තෑාවේ මැයි මාසේ විසි හත්වොනදා අද වගේ දවසක අන්න ඒ විප්ලභකාරයා එදා තිබ්බ පාර්ලිමේන්තු ච්චන්තෙන් මේ රටේ මන්ත්‍රීවරයක වනවා. හැබැයි දැවන්ත ලකුණකුත් තියාගෙන. ඒ එදා පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා විදිහට දකුණේ ගිරුවා පත්වේ රාජපක්ෂ පරම්පරාවට එක් දහස් නවසය හැතුලිස් පහේ, නොම්රදහ අටවනදා තවත් පුත්‍රයෙකු ලැබෙනවා. උපපැන්න සහතකේ නම ඉතිරියෙන් ෆර්සි මහේන්ත්‍ර රාජපක්ෂ නමින් නම ලියවෙනවා. මේ පර්සි මහේන්ත්‍ර රාජපක්ෂ එක්දහස් නවසය හැත්තෑාවේ අදමගේ දවසක පාර්ලිමේෙන් තුච්ඡන්දේ ප්‍රතිඵලකයද්දී. මහින්ද රාජපක්ෂ නමින් සිරමව් වන්ටාරණයක මැතිනියගේ නායකත්තුවෙන් සමගි පෙරමුණ ආණ්ඩුවේ ලාබාලම මන්ත්‍රීවරයා වනවා ඒ? තාත්තා Dඒ රාජපක්ෂ වූ නිසාම නොවෙයි. පරම්පරාවම දේශප්‍රේමී දේශපාලනයක නියලුණු අය නිසාම නොවෙයි. ඒ පන්නරයත් එක්ක උපන් සැබෑ විප්ලවවාදයෙකු වෙච්ච මහින්ද රාජපක්ෂ නම් තරුණාව ගිරුවා පත්තුව හඳුනනාගත් නිසාමයි..බෙලියක්ේ දේශප්‍රේමී ජනතාවට අනාහගතය ගැන. යම් ඉංගියක්වත් දැනනාාවදද. ගිරවාපත්තුවේ බෙලිියත්තෙන් තරුණ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ මහජන නියෝජිතෑලෙස පාර්ලිමේන්තුවට තෝරාපත් කර එව්වේ. එය අනාගතයේ මේ රටේ සැබෑ විප්ලවේකට නායකත්වේ දෙන. වෙප්ලවීය නායකයා බව යම් හෝ ඉංගියක් දැනුණු නිසාවද්ද. මහින්ද රාජපක්ෂණම් මන්ත්‍රීවරයා අදවගේ දවස්සක මහජනඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක වෙලා. අදට අවුරුදු පණහක් පිරණ දවසවනකං නිකම්ම නිකං මන්ත්‍රීවරයකු වුණහට සැබවිෙන්ම වචනය පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදියකු වනාද. තීරණය කරන්න කාටත් භාරදිය යුතු නැහැ මොකද මේ විප්ලවවාදයා විසින්ම ඒ විප්ලවවාදයා කෞද යන වග දර්ශක පහක වෙප්ලවීය ගමන තුළ රටට විතරක් නොවෙයි ලෝකේටම කියලදීල තියනෙන නිසා ඒ නිසයි ගමනක ඇරඹුම ගැන අපි අද මේ ආරම්භයක් තියන්නේ එය අවස්සන් කළ නොහැකි ආරම්භයක් කියලත් අපි දන්නවා. එහෙත් මේ සටහන තියන්න මඕනේ. මොකද තව පරම්පරා ගණනකට මේ විප්ලවවාදයා මහා වටිනාකමක් එක්කරලා තියෙන නිසා මහින්ද හින්දා රටට ජාතියට අනාගත පරම්පරාවටම ලැබුණුදේගැන අපි අද ඉදන්න දිගින් දිගටම පණහෙ විප්ලවෙන් කියන්න සූතානම්. අග්‍රාමාත්‍යය මහින්ද්‍රරාජපක්ෂ මහතාගේ පාර්මයන්තු දිවියට පනස් වසරක් පිරීමනිිමිත්තෙන් විශේෂ වාර්තාමය වැඩසරහනක් නිෂ්පාදනය කෙරේ. ස්වාධීන රෝපාහිනී සභහාපති ප්‍රවීන චිත්‍රපට සහටලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා විසින් මෙම වාර්තාමය වැරසරහන අධ්‍යක්ෂණය කරයි. මහින්දරජපක්ෂ මහතාගේ දේශපානලජී විතේ සුවිශේෂයේ සිද්ධින් ඇතුළත් මෙම වාර්තාමය වැඩසරහන ලබන ජූනිම සහත් වනදා විකාශයවීමට නියමිතයි. කොවිට් සමඟ ගම් අතුර සහන් නායම් වලට හුණදීමමයින් ඉදිරි ආපදා කර්මනා කරන්න උපයමාර්ගක සැලැස්පක් සකස්කර ඇති බව අපදා කළමනාකට මධ්‍යස්ථනයේ අධ්‍යක්ෂ ජනරාල් මේ ජනරල් සුදන්තරන සින හතා පවසනවා කොළඹ අද පැවති මාධ්‍ය හමෝකදී ඒ මහතා මේ බව සඳහන් කළේ මෙ අතර දිවන්නේ ඇතැම් ස්ථාන්වල මිලිපීට දෙසෙක්ම වෝ වැසි ඇතිවීමේ අවධානමක් පවතින බව කාලකුණ අංශ සඳහන් කලා. මේ පිඳ වැඩදුරොරතුරු රත්්‍රී නමයි තිය ප්‍රතිවිකාශයෙන් බලාපොතුවන්න. විදෙස්ගත ශ්‍රී ලාංකින් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල පලිබඳ මාධ්‍යහමු කිහිපයකදී අදහස් පලගුණා. මේ ගොට රාජ්‍යය හිටම ගොඩත් දෙනකොට සිද්ධ වුනා ඇත්තරම තමන් හිටපුදැනත් නැතිව වුණා ඒ තුළ තමයි මේ අවාසනවන් තත්ත්වයට ඇය ගොදුරුණේ. එනම්ගේ හම්බූර්ණව වගේම රජය භාරගන්න නි. ේම අප දශ රටවලේ අපේ හෝදර සෞදරයන් විදන්න දුකකා පට තේරෙන. අප අන්ුවක් වශය හිතන අපේ ඒනයි අනිවාරයම සහන් ලබා දෙනවා. මේක මේ යුද්ධයක් කරනක ඩක්නම. දැන් විදෙස්ගත ශවේලාංකිකේ නෙහමලත්තා රටයි විරුවන් ගැන කිබූල් කන්ඳුල හෙලන්ඩටන් අරගරතේවා සියට තුනේ කණ්ඩායම ඇතුළ වැඩකරන්න ඇති ෙලිෆෝර්න් ගත්තියා ගත්ත සජිත් ප්‍රමද සමහත්තය කන්ඩයි. එන්න ඉතා පැහැදිලි මුල සිටම විපක්ෂේ ඕූමනාබාවට පත්තුනේ. ශ්‍රී ලංකාව කොවිD් දහනමය වසංගතය මේ රජයේ අසාර්ථකට්ටයට පත්වෙලා රට ඇතුළෙ මිනිකඳු ගොඩගැහිලා රජයට පාලනය කරගන්න බැරි මට්ටමට මේ වසංගතය ඇවිල්ල මහමැතිවරණය කල්ගීල්ල පරණ පාර්ලිමේන්තුව යළි කැඳවගෙන මේ කට්ටික දේශපාලන න්‍යායපත්‍රය රටේ විනාසයා මු තේ දේශපාලන න්‍යයපත්‍රය ක්‍රියාත්ම කිරීම තමයි විපක්ෂ බලාපුරොත් එහෙමයි ර රුවන්ට මේ ගොලො සලකන්න. ැ ඒගොලට ඒ කෙ දෙන්නකුට අසීපයක් වුණාම කියනවා දැම් මිනිස් බෝම් බාපිට වලතියනවා ඒහ කොල්ලොගේන්න ොද නෑ. කොරෝනා වෛරසය ශරීර ගත වූ බව ඇතැම්විට දැන දැනත් වැඩ පෙරදික සිට අප රටේ යුද්වේ ලංකාවට ගෙනෙන්න්න කටු සම්පාධනය කෙර අවස්ථාව ලබාගුණ උම් සිීලාකික කිය නිසා ඔු ආදයකෙන නිසා. එක නිසාඒ මේ වැරදි දිට අර්ධ නිරූපණය කළ යුතු නැහැ කොරණ ආසාධියන් සංකාව රට තුළ කියල යනව කියලා මේ පිරිස්. විදශ රටකදී ආසාධනයහ වෙලා එහෙදදි නිසි වෛන් ප්‍රතිකාර ලාගන්න ද න දුෂ්කරතාව ඒවගේ ඔඋුන් එහෙදී මුණතින ගැටලු නිසා තමයි ලංකාවට ගෙනල්ලදන සංඛ්‍යාලයකන ක්‍රමවේදයක් හන්වාදී. තුයි රත තුලදී හඳුනාගත්ත කොරෝනා ආසාධිතියන් වෙන් වශයනුත්. විදේශය හිදී ආසාධනය වුණනු පිරිස. ඒත් සංකාලයගෙන් ඉදිරි පත් කළ තු සමග ජනපලවේ මැතිවරණයකට බොරු දෙන්න සූදාරම් නමුත් අසම්පූර්ණ වෛද්‍යවාර්තා දීලාට මේ වගේ මැතිවරණයකට ඇදගෙන හිල්ල මේ රටේ මහා වියසනයක් ඇති වනොත් ඒ වියසනය පිටිපස ඉන්න සියලු දෙනාම වග කියන්න ඕන පඩිවිදිෙක් තබයි මං ජනතාාව විදිරියටට රනිලිකම සිහ මහත්වයක් එක්සත් ජාතික පක්ෂයයි සජිත්‍රයපදස මහත්වයක්ගේ සමග ජනබලවේකයයි කුහොමත් චන් දෙකට බයවෙන් ඕනි. ඒ මොකද දෙදස් පාලවේ. ජනවාරිවල අගෝස්තුවල තියන මැතිවරණවලදි මෙටේ ජනතාවදීපක පොන්දුවක් අතිෂ්ට කල නෑ. කිසිදු සවර්ධන ව්‍යාපතියක් කළේ නෑ. ඒ විත රක් නෙවෙයි අඩු තර මේ ගොල පොරන්දු ලාපිවිතයට හොරුවල්ලන්නවත් බැර වුණ ඉතින් එහෙම කට්ටියට මැතිවරණකට ඇවිල්ල කියන්න දෙයක් නෑ ඉති දැන් ඒ පක්ෂය දෙකටලා තියෙන පොට. ඇතිවර ල්දමා ගැනීම තමයි ගොල්ලන්ගේ උපක්‍රවවට පත්තුලා තියන්නේ මෙතර තියෙන්නේ මැතිවරණයට තියෙන බයක් නෙමෙ මේ ඔබ දන්නවා ඊයදිනයේසිත් ෆලංකාව වැඩිම වසංගතයන් ප්‍රමාණයවාර්තාව. අපේ ි වාට ි වොත්තිපුු චන්දය කල් දැම ජනි විස්ට ඒ ජනි විස්ට කරපු කල්දමීම තේෂ්ාතිකරයා අනුමත කලා ේෂ්ාි කරය ගේායිටේ නතිවරන කොමිෂමටයි අයිත කටයුත්. පට අනම් යෝග දෙන්නබේ ති මේ සංඥාව ඇති මැතිවරණ කොමිෂමට දිගටම වැඩ කරගෙනයන්. කොමත මැතිවරන කොමිෂම් වෙදිලන් ඒ කොමිෂම ලැබුණු සංජානුව ැතිවරණ පැවැට්වීමේ කටයුතු කරගන ඉදිරිියයට අයුතුව තියනෙන. හැන ගහග බලාග න්නේ නැතුව දැම් ාල මේන්තු ැ ම ද ලා පර්ලිමේන්තු ඉන්න ගමැතිවර මයින්දරජ පක්ෂ මැතුමාන පාලමන්තතු ආන්ුව පක්ෂ හියට ඔහොට්ටුව ගණඩයමන ඉන්නන්නේ. මකද ප්‍රස්සේ කද චන්දයක් තිීල කරන්නද චදයක්ත් ගොල බලපපුොත්. ඒ මේ ජාතන්ත්‍රවාද සහිත පාලිමේන්තුව නැවත සස්කර ගැීම සඳහා රටයිස්ථාවරකර ගැනීම සඳහා මහමතිවරනේ පවත්වන්න බැරි. හමත් මැතිවරන පවත්වල ඒ කියන ක්‍රමේදයක් ඔස්ේ අපි හමැතිවරනේ පවත්වම් ඒක තමයි ළ යුත්තේ මෙමට පාර්ලිමෙන්න්තු ක්‍රම ඕනි හැබයි පර්ලිමේන්තු ක්‍රමේ නයි කියෙ මේ රෝ රෝගත්තක පාර්ලිමේන්තු තියන්න්න කිය න්නන. ඒ අපි ාර්දීල දීනවා. ැතිව ौසන් ස බ ැතිවන කොම්සා සබභව තිීන්දු කරයි මතිවන්නේ තියන කවද් නුත් අපි අධිකරණට කියල මැතිවන්න ැන්සල් කරण කියන්නේන්නේේ. ඊටකපු අමාත්‍ය රාජිත සේනරත්ත මහතාගේ ඇපඉල්ලිම පිළිබඳ දියෝග ලබන මස දසවන දාප්‍රකා ශේයටටපත් කරන බව කොළලබාතිනයක මහිස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද දනුම් දුන්නා. එතෙක් සැකකාර රාජිත සේනරාත්ත මහතා රක්ෂිත බන්දධනාගාරගත කිරීමටයි මහිස්ත්‍රාත්වරයා දියම කළේ. මන්ස දන්ව රජ පක්ෂ ගේ සුදුුවෑන්නෙන් ගෙහිල්ල ලංකාවෙත් දෙන්නෙක් බේරු. එක්කෙනෙක් තමයි මේ මාතක්ක එන්නෙක් ක ලා තුල ම අරංගීල්ල වාහනයක් කටල දෙම්ම දාලා ම මෙම දෙකට නෙවා පෝස් ගත සර අපි ොඩු කෑල ස්තු කියලා මාධ්‍යවේදීහ උත්සගෙන කියිය ඒ සුදුෑඇන්න එක අයිතිකරුතමා සහ රියදුර තමයි මේ පශනය කරනවට ති විධ වදහිසාහ කර සිද්දේ ය බපුතු ලවන්ේ ද්ගලවන්ර ොඩිය කාටත් අහන්ටත් බෑ මජීවත්තල හිටියෝ සම්පර් සහයක දන ඒගොල්න්ට දුවන්ර. කුත් ජනාධිපතිවන්න සමේ ආන්දෝලනාත්මක සුදුවන් මාධදෙසාකච්චවාසිදිය සම්බන්ධයෙන්, හිට පවාමාත්‍ය රාජිත සේනාරත්ම හතා රක්ෂිත බන්ධනාගර් ගතව සිටිනවා. පැමිල්ල කොළඹම අතලේ මහි ස්්‍රවත් ප්‍රියන්තතියනගේ මහතා ඉදිරිිය අද ැඳවූ අවස්සාේදී. සැකාර රාජිත සේනාාරත්ම හතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිනී තිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ඇපඉල්ලි මක් ඉදිරිපත් කලා. ම සේවාදායකයා සිදුකලයයි කියන වැරදිසිියල්ල ඇප ලබාදිය හැකි වැරදි බවයි චනාධිපතිනී තිඥ්ඥවරයා අධිකරණය හමුුවේ සඳහන් කළේ. සැකකරු කිසිදු අවස්ථාවක අධිකරනය මගේ හැරයාමට ක්‍රියා කල පුදගලෙකු නොවන බවත් එදහස් දහසය වසරේදී. ඔහු විියෘර්ත හදවත් සඇත්කමකට භහචනයී. දැනටතුන් ප්‍රතිකාර ලබමිනි සිටින බවත් අනිින් සිිල්වා මහතාපෙන් බාදුන්නා. එම ඉල්ලීමට ප්‍රතිචාරදක් වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනනි සිට නියෝජ ොලසිිටර්ජල් දිලිප පිරිස් මහතා සැකකාර රාජිත සේනාරත්ත මහතා අධිකරණය මගහැරයාමට ප්‍රවණතාවක් තිබෙන පුද්ගලයෙකු ලෙස දැනට මතුන් අධිරණය නිශ්ෂිතවතීන්දුකර ඇති බව සඳහන් කලා. සුගේ ජාධිපති වන්නේ අපපේක්ෂකේක වූ ගෝොටාාවබේ රාජපක්ෂම හතා මිනිමරය කුහා මංකොල්ලකරයෙකු ලෙසහවා දැක්වීමට ජනාධිපතිවන්නේට දිනහයක් පමණක් ඉතිරිව තිබියති. සුදුවෙන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ජනාධිපති වනේ ප්‍රතිඵල වෙනස් කිරීමට සැකරුවන් තැත්කරඇති බවයි නියෝජ්්‍යය සොලිසිට ජෙනරල්වරයා කියයා සිටේ. මදේශකච්චාවව සංවිධහන කෙරුණේ සැකකාර රාජිත සේනාරත්ත මහතාගේ නායකත්වයෙන් බවට දැනට සිදුකළ පරීක්ෂණවලින් අනාවරනේවී ඇති බවද දිලීප පිරිස් මහතා පැවසවා. සැකකාර රාජිත සේනාරත්ත මහතා වරක් අධිකරණයමග හැරයාමේ පියවරක් ලෙස රාජී රෝහලකට ඇතුළත් නොවී පෞද්ගලි රහලකට ඇතුළත් වූ බව නියෝජ සොලිසිටර් ජනරුවල්වරයා පෙන් වා දුන්නා. ධනය සහ බලය පවතින පුද්ලයන් පෞද්ගලිකරෝහල් භවිත කරමින් අධිකරණය සහ පොලීසිය මගහැරීම ගන්නා උත්සාහයන් වැලැක්වීම සඳහා, නීතිපතිවරයා සැකකාර රාජිත සේනාරත්නගේ ඉහත සිද්ධියට එරහිව මහදිකරණය හමුුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව කියා සිටියයා. ලබාදීමට තරම් සුවිශේෂි කරුණු කිසිවක් මෙ ම අවස්සාාවේ උද්ගත වී නොමැතිහෙන්. ඇපඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධවන බවයි නියෝජ සොයිසිට ජනුුවල්වරයා අධිරණයට දැනුම් දුන්නේ. දිිපර්ශවයේ දිරිපත් කළ කරුණු සලකා බැලූ අතේක මහිස්්‍රවත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නෝගය ලබනවස දසවනදා ප්‍රකාශවයට පත් කන බව නිවේදනය කළා. අබාව ප්‍රාප්ත අමාත්‍ය ආර්මිගන් තොන්ඩබන් මහතාගේ දේහහි පිළිබාඳ අවසන් කටයුතු නෝවඩ් ක්‍රීඩාංගනයේදී ලබන තිස්සෙක් වනදා සිදුකිරීමට නියමිතයි. මේ අතර තොන්ඩබන් මහතාගේ අභාවය වෙනුවෙන් සෝව පල කරමින් වතුකම්කරුවන් අදදිනේ සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියා. වතුකම්කරු ජනතාව වෙනුවෙන්ම හඬනැගු තොන්ඩබන් මහතාගේ අවසන් ඉල්ලීම වූ යේෙද තම කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුප හර්්‍යබාධයක් හේතුවෙන් තලංගම රෝහයට ඇතුළත්කිරෙමෙන් පසු අමාත්‍ය අරුම ගණතුන්ඩමන් මහතා ඊයේ රාත්‍රියයේ අභහ ප්‍රාප්ත වුණ එක්දහස් නවසේ හැටහතර වසරේ මැයිමස්ස විසි නමවනදව පන්් අරුම ගණන්තුොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසේ නායකත්වය ධරමින් ක්‍රාකාරී දේශපාලනය නිර්ත වූයේ වතු කම්කරු ජනතාවට දෙවැන්ත සේවාවක් ලබාතිමින්. ඔහු මෙරට ප්‍රකට දේශපාලක්ඥයකු වූ සෞමියමූර්ති ොන්ඩමන් මහතාගේ මුුණපුරෙක වනවා. අරුමගන් තොන්ඩමන් මහතා එක්දහස්නවසියානෝ හතර වසරේ පැවති පාර්මින්තු මැතිවරන්නේ නුවරලිය දිස්ශ්‍රික්්‍යය ියෝචනය කරමින් පාර්ිමීන්තුවට තේරී පත්බූ අතර. ඉමහතා මෙසේ ජීවිතයෙන් සමුගන්නා අවස්සා වන තෙක්ම පාර්මීන්තුව නියෝචනය කලා. මහතාම යන විට බත්මන් රචයේ ප්‍රජා සවිබලකැන්වීමේ හා වතු යට තල පහසුකම් සංවර්ථ නමාතිවරයා ලෙසයි කටයුතු කරමින් සිටේ. තොන්ඩමන් මහතා අබහ ප්‍රාප්ත වූ පුවත සැලබූ සැනින් තලංගම රෝහල වෙත අග්‍රමාත්‍යය මහින්දරාජපක්ෂ හතාමෙන්ම මැති ඇමිතුරුන් කිහිප දෙනකු පැමිණ සිටිය. ඔවු අවසානයටත් කතාගරේ වතුකරේ අයගන්න. ඇතුකරේ කහමුකරුවන්ගේ ප්‍රශ්නය පිව ජනතාවට ආදරය කරපු මනුසේ. හි තොන්ඩ ඥාවංක දේශපලනනායගේ කම අපි නැතිවුණ. ප්‍රබලවාතු වෘතිය සමිති නායකයකූ අභ ප්‍රාප්ත අමාත්‍ය ආරමගන්තුොන්ඩමන් මහතාකේ දේහය අදදිනේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට පෙරවරුවේ දේහය පාර්මින්තු සංකීර්ණයට රැගෙනයාමට නියමිතයි. ඉන් අන්තුරුව ලංකාම් කර කුංග්‍රස මුලස්ථන වෙත දේහය රැගෙනයාමටයි කටයුතුය දාඇත්තේ. හිද පක්ෂ සමාජකයන්ගේ අවසන් ෞරව දැක්වීමලින් අනතුරුව අර්මකන් ොන්ඩමන් මහතාගේ දේහය කොටක ලිට ලංකාම්ර කුගලෙස් මුලස්සාන විත රැගෙනයාමට නියමතයි. දෙතුමාක් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ජනතාවට අයිතිවාස්කන් දිනාගැනීම සඳහා කටතු කලාා මිස සමාර දේශපාලක්නයෝග වෙන අරගවලට සසාාවගය ලබා දෙන්න ගෙන සියලු ජාතින්ගේ සමග පිළිබඳව අවංකෝ කටු කරපු නාකිම අත්තුකරයට විතරක්නේ උළුමත් ජාතියටටම පාඩුවක් කියනකතම මේ අවස්ථා ද කියන්න. ශේෂයම වැලිර්මාන් තැමත්තුමා හැටියට එතුමා හා මා ඉතාමත් කිට්ටුවෙන්. සහෝදරයන් හැටියට පතුකම් කරුවන් වෙනුවෙන් අපි විසාල වැඩකොටසකරා. නුවරෙලියක්සත් ජාති පක්ෂයේ දිස්ත්‍රික්නා අයක හැටියට ම කන ාට වෙනවාද ොන්වන් ඇත්තුමාගේ අභාවය ගැන ජාතිවාදී නොවන ශ්‍රී ලාංකක ජනතාවක් හැටියට හිතන සගේ අපිට නැතිවනා ලෝල දිශලිකයේ අපි කණඩායම කරන මම දෙන්නක හැටියට හිටිය. වතුකරේ ජනතවර් ශක්තිය දෙන්න. නිරන්තරයෙන්ම ඇපකප වෙනවා කියෙක ප්‍රචශ කර ලව. දරාගන්නඩ ැරි දුකක් හිතනවා. මෙවැනි නායකෝ කදුකර ජනසාාවට නැවස බලාපෘත්තුවට බෑයකෙකයි හැඟිම්. අමත් ෘෂටි සමවිත යනාකටට කවදාවත් එතුමට විරද්ධවම කතා කරල නෑ තුමා කරපු වැඩ ගැන ඳට වටාගත්තු නිසා. අවසන් කටයුතු රාජ්‍යගෞරව සහිතව නොවුඩ් ප්‍රඩංකනේදී ලබන තිස්සෙක් පනදා සිදුකන බවයි. ලංකාකම්කර කොංග්‍රසය උපනායයික ඒ සත්‍යවල් මහතා සඳහන් කළේ. මෙ අතර අමාත්‍ය ආරුමගන් තොන්ඩබමන් හතා අවසන් වරට යේ රාජ්‍යතාන්ත්‍රික සාකචඡාවකටෙක් ඇතේ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකුමසාරිස්වරයා සමඟ පැවති සාකච්චාවටයි. දිනේශ්ගුණු වර්ධන චමල් රාජපක්ෂණ අමාතිවරුන් මෙන්ම අර්මගණ තොන්ඩමන මහතාද එම සාකචාවට එක්ව සිටියා. මහකොමසාරිස් ගෝපාල් බාක්ලේ මහතා අමාත්‍ය ආර්මගණතොන්න්නබන මහතා සමග වතුකරේ ක්‍රියාත්මක ඉන්දිය නිවාස ව්‍යාපෘති ඇතුළු ප්‍රජාව්‍යාප්‍රති කිහිපයක් පිළිබඳ එහිදී කරුණු සාකච්වා කළ බවයි ශ්‍රී ලංකාවී ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ. අභහවා ප්‍රාප් අමාත්‍ය අරුමගම් තොන්ඩබන් මහතා ඒ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහිද රාජපක්ෂ මහතා හම වී සිදු කළ සාංකච්චවාවේදී ඉදිරිපත්ළ වන්තුූ ජනතාවගේ ිවාන්සගටලු විසඳීමඇතුළු යෝජනාාවලිය කැබිනට් මණඩේ අවදහනයට යොමු කරතිබෙනවා. අද පැවති කැබිනට ප්‍රැස්සවීමේදී ඒ අමාත්‍ය මණ්ඩල් හමෝට ඉදිරිපත්කිරීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. මේ සමගින් ස්වධින් රපාණ රාත්‍රී ප්‍රධාන සිංහල පවත්විකාශය. අපගේ බීලං පත්විකාශය රාත්‍රී නමයි තිහට බලාපරතුවන්න.